good morning. අපි අද යනවා කිරියෝරුව ගාව බලන්න. ඒක මෙතන පොඩි ෆොරස්ට් ඒරියා එකක් තියෙනවා. ඒකත් බලලා රවුමක් ගහලා ඉන්න තමයි උදේම පිටත් වෙන්න යන්නේ. අර පිටිපස්ස තියෙන කන්ද මොකක්ද? මේකට සුරචනා කියන්නේ මංකි මවුන්ටන් කියලා. ඕනනම් හයික් කරන්න පුළුවන්. කැමති නම් ඔකත් හයික් එකක්. මේ යන්නත් අපි උදේම කිරියරුව වැව ගාවට ආවා. මේ වැව හරිම ලස්සනයි. වැවට පිටිපස්සෙන් තියෙන කඳු වැටියත් එක්කලා මාර ලස්සන view එකක් තියෙන්නේ. උදේම ආපුවම එක හරිම අමුතු feeling එකක්. Wild Glamping Gal Oya ආවොත් මෙතෙන්ට එන්න වැඩි වෙලාවක් යන්නේ. ඒ නිසා අනිවාර්යෙන් එන්න අමතක කරන්න එපා. ඒ වගේම කුරුළු විශේෂ ගොඩාක් ඉන්නවා. Bird watching කරන කට්ටියටත් හරිම විශේෂ තැනක් වෙයි. මම ගත්තක් කොලෝ අපි උරලත් කලුවේ කලුවට කලු වැඩි සාමී තුනසේ නෙලියට ගානයු සාමී තන්දෙන නාතදිනා තන්දිනානේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ Wild Glamping Gal Oya. මේක තියෙන්නේ රතුකල කිට්ටුව. ඒ වගේම මේ හෝටල් එක තේමා කලෙක්ෂන් ගෲප් එකේ හෝටල් එකක්. ඔගොල්ලෝ අපේ මන්දාරම් නුවර මේ වීඩියෝ එක බැලුවනම් අපි ඒකේ කිව්වේ තීම් කලෙක්ෂන් කියලා. ඇත්තටම මේ හෝටල් චේන් එකේ නම තීම් කලෙක්ෂන් නෙමෙයි. තේමා කලෙක්ෂන්. ඒක කරෙක්ට් කරන්න උවමනාව අපිට තිබුණා. ඒ වගේම මේ හෝටල් එක හදලා තියෙන්නේ ග්ලැම්පින් විදියට. ඒ කියන්නේ අපි හිතමු කවුරු හරි කැමති කැම්පින් කරන එක්ස්පීරියන්ස් එකක් ගන්න කියලා. හැබැයි එයාට කැම්පින් කරනවා කියන්නේ ටිකක් කට්ටක් වගේ දැනෙනවා නම් ලක්ෂරි විදියට කැම්පින් කරන්න ඕන නම් හොඳම ක්‍රමය තමයි ග්ලැම්පින් සයිට් එකකට යන එක. මේක ඒ වගේ හෝටල් එකක්. මේකේ ඒ අපිට හම්බ වෙන්නේ ඒ එක්ස්පීරියන්ස් එක. කොහොමද සලෝජන? ජීවිතේට කැම්පින් කරලා නැහැ නේ? නැහැ. හැබැයි ග්ලැම්පින් මොකද හිතන්නේ? ග්ලැම්පින් වලට ආසයි. ආසයි. අවුලක් නැහැ නේ? ඒ කියන්නේ ඉතින් ළමයි එක්කලා ෆැමිලි එකක් එක්ක ඇවිල්ලා කැම්පින් එක්ස්පීරියන්ස් එකට ළඟින් යන එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ග්ලැම්පින් කළා. ඔව් නේ? ඇත්තට. Easy come and easy go. You're an unfading star. A gentle love, the kind that lifts you up. No matter how far apart, I guess you could call it chance, but we know it's more than that. It's like unmistakable.
lucky to be loved by you. Wild glamping gal oya farm ekak thiyena. Api den e farm ekak balanne yana. అందుక కరల్ పొద్దుతా అయితే మీ అత్తంకి ఆదాయం పొద్దుని අපිට අවස්ථාව ලැබුණා පොරමලා ඇත්තන්ගේ ගම්මානෙට එන්න. මේ ගම්මානේ තමයි පොරමලා ඇත්තන්ගේ ආදිවාසීන් ඒ කියන්නේ කලින් පරම්පරාවල් ජීවත් වෙලා තියෙන්නේ. දැන් මෙතන පොඩි ආදර්ශ ගම්මානයක් වගේ තමයි සෙන්ට් එකක් විදිහට තමයි පවත්වාගෙන යන්නේ. මේකෙන් මේ අපේ ආදිවාසී ඇත්තන්ගේ ඉතිහාසය ගැන අපිට ඒගොල්ලන්ගේ ජීවන රටාව ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. අපි හැදුවේ මේක ඇතුළට ගිහිල්ලා දේවල් ටිකක් ඉගෙන ගන්න. ගිහින් බලමු. මේක මේ මේ තැනම තමයි කබල්ලා ඇත්තෝ ඉත්ත ඇත්තෝ වැටුම් පොද්ද මන්ද වෙන්න තමයි ওই මේ හව පොද්ද ඇටුම් පොද්ද මන්ද වෙන්නේ. ඒ ඒ ඇත්තෝ යනපාර පොද්ද වල බැලුම් පොද්ද මන්ද කළ තමයි මේක ඇටුම් පොද්ද මන්ද කරන්නේ ඒ කාලමැත්තේදී. ඉතින් මේකට ගල් පොද්ද වල ඉඳ තිබවුවට පස්සේ ඒ ඇත්තෝ මේ ඇතුලින් ඉඳ තිබවුවට පස්සේ වැටුම් පොද්ද මන්ද වෙන්න තමයි මේ තැනම සඳල් තියන්නේ. මේ තැනමින් වේලුම් පොද්ද මන්ද කරන තමයි මේක මේ තැනම මේ මේ ඉඳ තිබෙනම මේක මේ මැහි පොද්දක් ඉඳ තිබල මේක යටින් ගිනි පොද්ද පට අරලා කංකබරල ඇත්තන්නේ ඔය මේ හොත්ත දික්කක මස් පොද්දවල මේ තැනමින් ඇතුම් පොද්ද මන්දකල් යට තැනමින් ගිනි පොද්ද පට අරලා පස්සේ වේලුම් පොද්ද මන්දෝ වෙනවා. ඒ කාලමැච්චේදී කට්ට පොද්දල අම්මිල ඇත්තෝ අප්පිල ඇත්තෝ කාලමැච්චේ හැදුම් පොද්ද මන්දෝ කරපි රුකුල් පොද්දවල තමයි මේ 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 රුකුල් පොද්දවල හැදුම් පොද්ද මන්දකල් තියන්නේ කඳ පොතු පොද්දවල වලින් උඩ තැනමින් ඉලු පොද්දවල වැහුම් පොද්ද මන්දකල් පල්ලෙ හතරමින් මේ කඳපොතු පොද්දවල් ගහමු පොද්ද මන්දකල් මේ ඒ කාලමැච්චේ ඉඳලා මේ වගේ තමයි මේ ඇත්තන්නේ රුකුල් පොද්දවල් අද කාලමැච්චේ ඉඳලත් ඉඳි තිබන්නේ මේවා මේ තැනම මේ මේ තමයි අපේ කන්දේ යක්කිලා ඇත්තන්ට ඉඳුගොල්ලේ කිරියම්මලා ඇත්තන්ට කළු බණ්ඩාර දෙයියන්ට කන්දේ නෑ යකුන්ට තමයි මේ තැනමින් මේ මේකට කියන කම්බකන් පොද්ද කියලා. මේ උඩ තැනමින් අතු පොද්ද බැඳින් පොද්ද මන්දකල් මේ තැනම බැඳින් පොද්ද මන්දකල්. එතකොට කන්ද දෙයියල ඇත්තෝ කිරියම්මිල ඇත්තෝයි කළු බණ්ඩාර දෙවිය කියන කට්ටි තමයි මෙයාලා අඳහන්නේ. එතකොට ඒ කට්ටියකින් මෙයාලා කිරි කොරහ නටලා කියන කිරි කොරහෙත් තව අවස්ථා ගොඩක් තියෙනවා. එතකොට ඒ අවස්ථාවවලදී මෙයාලා ඒ කට්ටියකින් ඉල්ලන්නේ මේ කට්ටිය අස්වැන්න සාර්ථක කරලා දෙන්න, ලෙඩ රෝග වලින් තමන්ව ආරක්ෂා කරලා දෙන්න, තමන් සහ තමන්ගේ වර්ගයේ කට්ටිය ආරක්ෂා කරලා දෙන්න. ඊට පස්සේ මේ පැණි තියෙන කාලේ මේ පැණි හොඳ අස්වැන්නක් අපිට ලබලා දෙන්න. කැලේ මෙයාලා ඇතුළට ගියාම මං මාමත් කියන හොඳ හොඳ කැලේ ඇතුලේ පාරවල් යාළට පෙන්නලා ගමන සාර්ථක කරලා දෙන්න කියලා තමයි කිරි කොරහ නටලා මෙයාලා ඉල්ලන්නේ. මේ තැනමින් බැඳුම් පොද්ද මන්ද වෙනකොට ඒ කැකුලිට ඉඳ තිබන්නේ මේ තැන. මේ අහු මේ මේ තැන මේ තැන තමයි කැකුලට ඉඳ තිබන්නේ කැකුලි. ඉන පොද්ද පට අරල දිය පොද්ද මන්ද වෙනට තමයි මේ තැනම රඳන්නේ. එතකොට මෙතෙන්දි පොරමල ඇත්තෝ කතා දැම්මේ එයාගේ විවාහ චාරිත්‍රයේ වුණ විදිය සහ එයාලගේ විවාහ චාරිත්‍ර වෙන විදිය ගැන. මෙතන පේන්න තියෙන්නේ අතරම එක හවරියක්. එතකොට මේ හවරිය දෙන්නේ කැකුලා විසින් කැකුලිට. ඒකත් කියන්නේ විවාහ චාරිත්‍රය කියන්නේ අපි අත කාලේ දිනවනේ කොළවල් ලියන්නේ හැමකුත් නැහැ මෙයාට තාක්ෂණයේ තියෙන දවසල් තිබුණා. එතකොට මෙතන තියෙනවා මේ ඉනපටියක් වගේ එකක්. මේක ඇත්තටම හදන්නේ එයාලා නියඳ කියන පඳුරු වලින් නියඳ කොළේ අරගෙන මේ ස්ට්‍රින් එක වෙනම ගන්න පුළුවන්. මේක දෙනවා කැකුලි කැකුලට. කියන්නේ අමුඩුලෙන් හරි දැනෙනවා ඇලගන්න ඇඳුමක් තියෙනවා නම් ඒක ගැට ගහ ගන්න ගන්නේ මෙන්න මේ පටි. ඒක තමයි විවාහ වුණා කියන චාරිත්‍රය. ඊට පස්සේ මෙයාලට සාමාන්‍යයෙන් ගල් ගහවකෝයි සමහරට බල්ලු හිටියොත් බල්ලු හරි මොන හරි සත්තු జాතියකෝයි කෙටේරිය කියන්නේ මොකක් හරි පොරවක් හරි දුන්න ඊතලේ දෙනවා. ඒතකොට සමහරලාට මෙයාලගේ චාරිත්‍ර තිබිලා තියෙනවා මාස තුනක් කැලේට ගිහිල්ලා කට්ටිය ආපහු එද්දී එයාලට කියන්නේ එයාලගේ නැහැ දෙයක් කට්ටිය මේ පැණි ඒ වගේ අලුතෙන් දේවල් මොන හරි කියන්නේ මෙයාලට කැලේ ඇතුලේ ආරක්ෂාවල ඉන්න පුළුවන් කියලා පෙන්වන්න පුළුවන් විදිහ සාක්ෂි මොන හරි
මෙයාලා අරන් එන්න. මේක තමයි විවාහ චාරිත්‍රය ගැන කිව්වා. Mammini mammini ma denna mammini mammini ma denna mama ya oya to vidiyata kiy denek innada oya etta denna ah me yattu vidiyata etu denna patun jaya denna hayak wage tama handanne kala mecche din nan yattu ara kolam pojja mandu wenawa havas kala mecche din kolam pojja honda wage pata erala nagara pojje kakulek wage tama indi thibanda මේ ආදිවාසී පරම්පරාවල මේ විදිහට ඉතුරු වෙලා ඉන්න අවසාන පුරුක් තමයි මගේ මේ දකුණු අත පැත්තෙන් වාඩි වෙලා ඉන්නේ. ඒ කියන්නේ තව කාලයක් යනකොට මේගොල්ලෝ ඇවෑමට ලක්ුණාට පස්සේ මේ විදිහට ඉන්න ජන කොටසක් දකින්න ලැබෙන්නේ නැහැ. මේ අපි දාන YouTube වීඩියෝ වලින් ෆොටෝස් වලින් තමයි මේගොල්ලන්ව දකින්න හම්බ වෙන්නේ. ඉතින් තියෙන චෝදනාව තමයි තරුණ පරම්පරාව මේ දේවල් ඉගෙන ගන්න නැහැ කියන එක. ඒක ගැන මම කියන්න තියෙන්නේ මම මට පෞද්ගලිකව හිතෙන්නේ ඉතින් අපිට කියන්න බෑ ඒ දරුවන්ට මේ විදිහටම ජීවත් වෙන්න කියලා. මොකද ඒගොල්ලෝ කැමති සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වෙන්න නම් ජොබ් කරන්න නම් ඒගොල්ලන්ට ඒ ඉඩ අවස්ථාව ලැබෙන්න ඕනේ. හැබැයි වටිනාකම තියෙන්නේ ඒගොල්ලන්ගේ මුල ඒ වගේම අපෙත් අපේ මුල ඒව අමතක නොකර ඒවත් ඉගෙනගෙන ඒවත් දැනගෙන අවශ්‍ය වෙලාවට ඒ දේ කරන්න හැකියාව හදාගෙන තමන් කැමති විදිහට ජීවත් වෙනව නම් වටිනවා. මොකද මේවා අභාවයට ගියොත් නැත්තරම නැති වෙලා ගියොත් ආයේ ඇති කරන්න බෑ. පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන යන්නම වෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ ඒගොල්ලොත් මේ විදිහට හැමදාම ජීවත් වෙන්න ඕනේ කියලා. ඒගොල්ලන්ටත් පුළුවන් අපි වගේ ජීවත් වෙන්න. හැබැයි අර දෙවලුත් පුරුදු වෙලා ගහකොළ අඳුරගෙන එහෙම වුණොත් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් ඒකේ පැති දෙකක් ඒක මත දෙකක් දරන්න පුළුවන්. ඒක තමයි ඒක හරි සෙන්සිටිව් ප්‍රශ්නයක්. ටිකක් සංවේදී ප්‍රශ්නයක්. බලමු කොහොම වුණත් ඔබ දෙපළ මගේ වීඩියෝ එකේ අවුරුදු ගාණක් ඉඳී. අවුරුදු ගාණක් කියන්නේ සමහරක් විට මේක මේවා සිස්ටම් තිබුණොත් සියවස් ගානක් ඔබ දෙපළගේ රූප මේකේ තියෙයි. එතකොට මේ දේවල් බලන අයට ඉගෙන ගන්න අයට මේ දේවල් දැනගන්න පුළුවන් වෙයි. ඒ නිසා මාම කැච්චක් ඇඳමයි අපිට මේ දේවල් කියලා මේ වීඩියෝ එකට අපිට මේ දේවල් කියලා දුන්නා. මාම කැච්චක් හුරුලත් මැනේජර් හුරුත් මං ගච්චනවා මේ දවස් මැච් එක මේතනට. ආයි බෝයි. මාම කැච්චක් හොඳමයි. ආ මාම කැච්චක් හොඳමයි. මේ තමයි වයිල්ඩ් ග්ලැම්පින් ගල් ඔය මේ රිසෝට් එකේ මැනේජර්. එතකොට මේ රිසෝට් එකේ ටීම් එක අරමුණ මොකක්ද? මේක ඇත්තටම ගත්තොත් අපේ තේමා කලෙක්ෂන් කිනේ අපේ හෝටල් චේන් එකටමයි. එතකොට අපේ අලුත් හෝටල් 14ක් තියෙනවා. එතකොට හෝටල් 14 එකක් තමයි මේක. එතකොට අපි මේක ඇත්තම කිව්වොත් අපි 2020 අපි කිව්වොත් කොරෝනා වසංගත සමයේ තමයි මේක මූලික වැඩකටයුතු ආරම්භ කරේ. එතකොට ඒ සියලුම අපි ඉස්සෙල්ලා මේක කරේ අපේ ගොවිපළ. එතකොට ගොවිපළට අපි ගත්ත සියලුම දෙනාම අපි ගත්තේ ආදිවාසී ප්‍රජාව තමයි අපේ ගමෙන් ගත්තේ. අරගෙන ඊට 2020 අන්තිම වගේ තමයි අපි මේ හොටෙල් එක ඕපන් කරේ. පටන් ගත්තේ කන්ස්ට්‍රක්ෂන් වලට. ඒකටත් මෙහෙ හදපු කන්ට්‍රැක්ටර් ඉඳන්ම මේ රතුබල ආදිවාසීය තමයි යොදාගත්තේ. ඒකට අපේ මෙහි අපේ හැම හෝටලයකටම වෙනම අරමුණක් තියෙනවා. කියන්නේ එක එක ඩිෆරන්ට් තීම් ඩිෆරන්ට් එක්ස්පීරියන්ස් තියෙනවා. ඒකට මෙහි අපි ගොඩක් වෙලාවට අපේ මෙහි ඉන්නවා গোল্ডන් ගෙකෝ කියලා තියෙනවා. වසපදින් දගෙන ගලන් ඒ වුණ. ඒකට එයාව තමයි අපේ ලෝගෝ විදිහට අරගෙන අපි මෙතන ඇග්‍රෝ ටුවරිසම් කන්සෙප්ට් එකත් එක්ක යන සස්ටේනබල් පැත්ත වැඩිපුර අපි යොදාගෙන කරන හෝටලයක් තිබුණා. සහ සෝබා ධර්මයට විරුද්ධව තියෙන සුන්දර ගල්ලෝ ඇවිල්ලා අපිට සේනානායක සමුද්‍රයේ බෝට් සෆාරි එකක් යන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම අපිට අලි බලන්නත් අවස්ථාව ලැබුණා.
ඒ වගේම ආදිවාසීන් එක්කලා කැලේ ඇවිදින්න ඒගොල්ලන්ගේ ජීවිතවලට එබිලා බලන්න ඒගොල්ලන්ගේ සංස්කෘතිය ගැන දැනගන්න අපිට අවස්ථාවක් ලැබුණා. මොකද හිතෙන්නේ සුලෝචන මේ ගල්ලෝ සංචාරයේ? ඇත්තට මේක අලුත් එක්ස්පීරියන්ස් එකක්. අලුත්ම පිරිසක් එක්ක අලුත්ම ප්‍රදේශයක ගත කරපු ලස්සන දවස් කිහිපයක් කියලා කියන්න පුළුවන්. එහෙනම් මේ ඇවිල්ලා තියෙන්නේ අපේ ගල්ලෝයේ වීඩියෝ එකේ අවසානයේ. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලලා මේකට ඔයගොල්ලෝ කැමති නම් සහ එහෙම නැත්නම් මේකේ අඩුපාඩු තියෙනවා නම් වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. මේ හැමදේම අපිට කියන්න. ඔයගොල්ලෝ මේකට කැමති නම් මේක ලයික් කරලා ඔයගොල්ලන්ගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉස්සරහදී හම්බෙමු. ගිහිල්ලා එන්න සුබ දවසක්. Mangata garukule mangata